මාතලේ අස්ගිරි උඩසිය පත්තුවේ තල්ගහගොඩ ග්‍රාමයේ තල්ගහගොඩ රජමහා විහාරය පිහිටා තිබෙනවා. අලු විහාරය අසලින් ඇති ඇටිපොළ මාර්ගයේ කිලෝමීටර 6ක් පමණ ගමන් කිරීමෙන් මෙම විහාරයට පැමිණිය හැකි. මාතලේ ප්‍රදේශයේ තිබෙනා වූ තවත් අපූර්ව සිද්ධාස්ථානයක් වෙතටයි දැන් ඔබව කැඳවාගෙන යන්න හදන්නේ. මේ ආරම්භ වී තිබෙන්නේ දේවානම්පියතිස්ස රජ සමය තුල. බෝධි රෝපණයකින් ඒ වගේම සෑරජනන් වහන්සේ නමක් ඉදිකිරීම තුලින්. විශේෂතා අතර මේ රාජ පරම්පරා කිහිපයක් එකට යා කරන සිද්ධාස්ථානයක්. දේවානම්පියතිස්ස රජ සමය, වලගම්බාර සමය, ඒ වගේම මහනුවර රජ සමය. දැන් වලගම්බාර තුමාගේ කාලයේදී මිහි තිබෙනා වූ ස්වභාවික ලෙන් උඩ විහාරය, පල්ල විහාරය, ඒ වගේම දේවාලය විදිහට මහා සංඝයා වහන්සේලා වෙනුවෙන් පූජා කරලා තිබෙනවා. ඒ විතරක් නොවේ. මාතලේ අලු විහාරයේදී 84,000ක් මහා ධර්මස්කන්ධය ග්‍රන්ථාරූඪ කිරීමේ ඒ පුණ්‍ය මහෝත්සවයට ලංකාවේ සිව් දිගින්ම පැමිණි ඒ මහා සංඝරත්නය සඳහා ගිමන්හලක් විදිහට නැවතීමේ මධ්‍යස්ථානයක් විදිහට මෙහි තිබෙනා වූ ස්වභාවිකලෙන් පූජා කිරීමක් කරලා තිබෙනවා. මේවා භාවිතා කිරීමක් කරලා තිබෙනවා. මොකක්ද මේ අපූර්ව විහාරස්ථානය? ඒ තමයි මාතලේ තල්ගහගොඩ අස්ගිරි රජමහා විහාරය. තල්ගහගොඩ රජමහා විහාරය ඉදිකර ඇත්තේ පර්වත සහිත එතරම් උස් නො වූ කඳු ගැටයක් ආශ්‍රය කර ගනිමින්. මෙම විහාරස්ථානයේ ඉතිහාසය වසර 2000කටත් වඩා අතීතයකට දිව යනවා. ඒ බව සනාථ කරන සාධක වශයෙන් මෙහි ඇති පූර්ව බ්‍රාහ්මීය ලෙන් ලිපි දක්වන්න පුළුවන්. මේ ලෙන් ලිපි අනුරාධපුර යුගයට අයත්. මධ්‍ය ඉස්මතු වන පරිදි කැටයම් රහිතව නිර්මාණය කළ සඳකඩ පහණක් පල්ලේ විහාර පිවිසුමේ දකින්න පුළුවන්. ඒ අසලම තිබෙන්නේ මදක් විශාල පාදෝණියක්. තිරිගි තලය සහිත මකර තොරණක් පිවිසුමේ නිර්මාණය කර තිබෙන අතර ඒ දරා සිටින්නේ හිටි ඉරියව්වෙන් සිටින සිංහ මූර්ති දෙකක්. කිඹිසි මුහුණ සහ දේව රූප එහි දකින්න පුළුවන්. පිටමාලය විවිධ සිතුවම් වලින් අලංකාර කර තිබෙන අතර අපායේ දර්ශන සහිත සිතුවම් කැපී පෙනෙනවා. තල්ගහගොඩ විහාරස්ථාන පරිශ්‍රයේ පිහිටි මෙම ලෙන් ලිපි 1971 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පිටපත් කළා. 1990 දී ඉන් කිහිපයක්ම එම දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කළා. මේ විහාර භූමියේ පවතින සෙල් ලිපියක සඳහන් වෙනවා එකල මේ විහාරයේ දමිල රහතන් වහන්සේ නමක් වැඩවිසූ බවටත් මේ වෙනකොට දමිල රහතන් වහන්සේ නමක් පිළිබඳව තියෙන එකඳු සාක්ෂිය බවට පත් වෙන්නේ ඒකමයි රහතන් වහන්සේලා පිළිබඳව සහ දමිල භික්ෂුන් වහන්සේලා පිළිබඳව අපි අහලා තිබුණාට ලිඛිතවම දමිල රහතන් වහන්සේ නමක් පිළිබඳව මේ වෙනකොට තියෙන එකම සඳහන තමයි මේ තල්ගහගොඩ අස්ගිරි රජමහා විහාරයේ පවතින ඉතාමත්ම වටිනා සෙල් ලිපිය. සැතපෙන පිළිමයක් මෙන්ම හිඳි සහ හිටි පිළිම පිළිම ගෙයි තුල දකින්න පුළුවන්. පිටමාලය මෙන්ම ඇතුල් මාලයද සිතුවමින් අලංකාර කර තිබෙනවා. මල් සහ වෙනත් මෝස්තර රටා සහිත වියන් සිතුවම මෙහිදී කැපී පෙනෙනවා. මෙහි ඇති පිළිම මෙන්ම සිතුවම්ද මෑත කාලයට අයත්. ඒවායේ නිර්මාණ ලක්ෂණවල ඇති නවීන බව අනුව
එය පැහැදිලි වෙනවා. ශෛලමය පාදමක් මත ඉදිකල මෙම ගොඩනැගිල්ල ධර්මශාලාව ලෙසයි හැඳින්වෙන්නේ. මේ විහාරයේ ඒ කාලේ අස්ගිරි දේවිය නමින් දේවියක් සංගව සිටි බවට කරුණු වාර්තා වෙනවා. මේක බොහෝ දුරට ජනප්‍රවාදයක් විදිහටයි පවතින්නේ. අස්ගිරි දේවිය වික්‍රමබාහු රජුරුවන්ගේ මවලිසරත් සලකනවා. කෙසේවත්වේවා අස්ගිරි දේවිය බොහෝ කලක් වාසය කරපු ගල්ලෙන පළු දෙකේ ලෙන විදිහට මේ විහාර භූමිය ඉස්මත්තේ පවතින මේ රමණීය වනාන්තරයේ ඒ දේවිය වාසය කරපු ගල්ලෙන අදටත් බොහොම නිරුපද්ධිතව පවතිනවා. මේ උඩ විහාරයයි කැටයම් රහිත කොරවක් ගලක් සහ පඩි තුනක් පිවිසුමේ තිබෙනවා. අර්ධ උන්නතාකාරව මතු කරගත් නෙළුම් මලක් සහ සියුම් කැටයම් කිහිපයක් ශේෂ වශයෙන් දැක ගන්න පුළුවන්. පිවිසුම් දොර පියන් දෙක මල් සහ ලියවැල් රටා වලින් අලංකාර කර තිබෙනවා. මෙම ලෙන් විහාරයේද පැරණි පිළිමහා සිතුවම් දැක ගන්න පුළුවන්. මකර තොරණ දොරටුපාල රූප ඒ අතර තිබෙනවා. නුවර යුගයට අයත් ලක්ෂණ සහිත මකර තොරණ යට වැඩ සිටින හිටි බුද්ධ ප්‍රතිමාව සුවිශේෂ වූවක්. දේව මණ්ඩලය සහිත මකර තොරණ පිළිමේට ගෙන එන්නේ ගාම්භීර බවක්. හින්දි සහ හිටි ප්‍රතිමාවලට අමතරව නාත සහ විෂ්ණු දේව රූපද ඇතුල් මාලයේ නිර්මාණය කර තිබෙනවා. වියන් සිතුවම් සහ සූවිසි විවරණය තුලින් ප්‍රකට කරන්නේ නුවර යුගයට අයත් කලා ලක්ෂණ. සියුම් රේඛා සහිතව මෙම සිතුවම් නිර්මාණය කර තිබෙනවා. මල් අතින්ගත් රහතන් වහන්සේලා සිතුවමට නගා තිබෙන අයුරුයි මේ. සූවිසි විවරණේ දැක්වෙන බුද්ධ රූපවල හා බෝසත් රූවල පසුබිම නිල් හෝ රතු වර්ණයෙන් කොටු මෝස්තරයක් ලෙස දක්වා තිබෙනවා.
මාර පරාජය අලංකාර ලෙස වියන් සිතුවමේ දක්වා තිබෙනවා. තල්ගහගොඩ රජමහා විහාරය මාතලේ අලු විහාරයේ ත්‍රිපිටකය ගන්ඨාරූඪ කරන්න අවශ්‍ය තල්පත් සැපයූ ස්ථානයේ විදිහට හඳුන්වනවා. මෙම ස්ථානයේද මහරහතන් වහන්සේලා වැඩවාසය කරපු ස්ථානය. ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ සිට 5 වෙනි සියවසේ දක්වා වූ පූර්ව බ්‍රාහ්මී අක්ෂර වලින් යුත් ශිලා ලේඛන මෙහි දක්නට ලැබෙනවා. ඒ වගේම ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ 6 වෙනි සියවසේට අයත් ශිලා ලේඛනක් දක්නට ලැබෙනවා. පිහිටි ගල් තලාවක් මත විශාල ප්‍රමාණයේ සිරිපතුලක් දකින්න ලැබෙනවා. කටාරම් කෙටු මෙම ලෙන තුල මුළු තැන්ගයක් සහ මුළු තැන්ගයක භාවිත වෙන උපකරණ කිහිපයක්ද ප්‍රදර්ශනය කර තිබෙනවා. දැව උළුවහු සහිත මැටියෙන් සකස් කළ කාමරද ලෙන් පරිශ්‍රයේ දැක ගන්න පුළුවන්. කටාරම් සහිත බ්‍රාහ්මී ලිපි දැකිය හැකි ලෙන් කිහිපයක්ද දකින්නට පුළුවන්. තල්ගහගොඩ විහාරයේ ඉතිහාසය වසර 2000ක් පමණ පැරණි. හමු වී ඇති පූර්ව බ්‍රාහ්මී ලෙන් ලිපි පහ ඒට සාධක වනවා. එමෙන්ම අපර බ්‍රාහ්මී ලෙන් ලිපි දෙකක්ද මේ විහාරයෙන් සොයාගෙන තිබෙනවා. අනුරාධපුර යුගයේදී දියුණුව පැවතියත් පොළොන්නරු යුගයේදී මේ විහාරය ගැන සඳහන් වන්නේ නැහැ. නමුත් නැවත නුවර යුගයේදී විහාරය දියුණු තත්වයකට පැමිණ තිබෙනවා. මෙහි ඇති පුරාවිද්‍යා සාධක හා සන්නස් එයට සාක්ෂි දරනවා. අද නගරයෙන් ඈත්ව පිහිටා තිබුණත් අතීතයේ කුරුණෑගල සිට රම්බඩගල්ල ඇටිපොළ තල්ගහගොඩ මුදුන අලු විහාරය හරහා මාතලේ දක්වා වූ මාර්ගයේ වැටි තිබුණේ තල්ගහගොඩ විහාරයේ අසලින්. අතීතයේ මේ විහාරයේ පැවති වැදගත්කම ඉන් සනාථ වෙනවා. මාතලේ කොහොන්සිය පත්තුවේ හුලන්ගමුවේ පිහිටා ඇති ඇඹිල්ල රජමහා විහාරයට මාතලේ නගරයේ සිට කිලෝමීටර 2ක් පමණ දුරක් තිබෙනවා. බෝධිවංශ විස්තරවල සඳහන් 235 බෝධියක් වූ ඇඹලෙව රහත්ගල් වෙහෙර යනු ඇඹිල්ල විහාරයේ බවටද අදහසක් තිබෙනවා. සඳකඩ තුලින් මෙවර අපෝබව කැඳවාගෙන යන්නට හදන්නේ මාතලේ තිබෙන්නා වූ ඓතිහාසික පසුබිමක් තිබෙන බොහොම අපූරු විහාරස්ථානයකට. ඒ තමයි ඇඹිල්ල රජමහා විහාරස්ථානය. වළගම්බා රජු දවස ඉදිකළ මේ විහාරස්ථානය වළගම්බා රජතුමා කලක් සැඟව සිටින්නට භාවිතා කළ බවක් සඳහන් වෙනවා.
එවිතරක් නොවේ මේ විහාරස්ථානය තුල තිබෙන්නා වූ කැටයම් ඒ වගේම චිත්‍ර විශේෂයෙන්ම ගල් උගුල සමස්ත ලෝකයේම සියලු දෙනාම අමන්දානන්දයට පත් කරන බොහොම අපූර්ව නිර්මාණ බව පැවසෙනවා. ඉතින් මේ සූදානම ඔබත් සමගම ගිහිල්ලා මෙහි තිබෙන්නා වූ තතු ගෙනෙන්නට. නුවර යුගයට අයත් විහාරය තිබෙන්නේ ගල් ලෙනක් තුලයි. රළු නිමාවකින් යුතු සඳකඩ පහනක් ප්‍රවේශයේ දක්නට ලැබෙනවා. පිළිමගේ දොරටුව ඉහළින් මකර තොරණ නිර්මාණය කොට තිබෙනවා. දොරටුව ආරු කුහෙඩති වයිනිමවා ඇත්තේ. ආරුක්කුව ඇතුළත බිත්තිද සිතුවමින් අලංකාර කොට තිබෙනවා. මකර තොරණක් දෙපස දොරටු පාල රූපත් දොරටුවේ ඇති සිතුවමුත් නුවර යුගයට පසුකාලීනව නිර්මාණය වූ ඒවා. සැතපෙන පිළිමය ඇත්තේ එම දොරටුව ඉදිරියෙන්. ලෙන් පියස්ස පිළිමේ සිරස දෙසින් එයට ආසන්නව පිහිටා තිබෙනවා. එය නෙළුම් මල් මෝස්තරයෙන් අලංකෘතයි. පිළිමේට පසුපසින් හා සිරිපතුල දෙසින් සූවිසි විවරණය සහ තවත් සිතුවම් දකින්නට පුළුවන්. එහි ඇති බුදුන් වහන්සේ වම් ඇලයට සැතපෙන ආකාරයේ සිතුවම විශේෂයි. මෙය විශේෂ වන්නේ සිතුවම් වල බුදුන් වහන්සේ සැම විටම දකුණු ඇලයට සැතපෙන ලෙස නිරූපණය වන නිසයි. හිටි පිළිම නුවර යුගයේ නිර්මාණ ලක්ෂණ පෙන්눔 කලක් පසුකාලීනව ප්‍රතිසංස්කරණයට ලක් වූ බවක් පෙනෙන්නට තිබෙනවා. එසේත් නැත්නම් එම පිළිම නුවර යුගයෙන් පසුව නිර්මාණය වූ ඒවා විය හැකි. මෙම හිටි පිළිමයට වම්පසින් ඇත්තේද මෑත කාලීන සිතුවමක්. විමානයක් තුල වැඩ සිටින මෛත්‍රී බෝසතාණන්ගේ අලංකාර සිතුවමක් ඉහළ පියස්සේ තිබෙනවා. ඒ වටා දේව රූපද දකින්නට පුළුවන්. මෙම සිතුවම්ද නුවර යුගයට අයත්. නමුත් ප්‍රතිසංස්කරණයට ලක් වී ඇති බවක් දකින්නට පුළුවන්. එහෙත් සිතුවම් වල මුල් ලක්ෂණ වෙනස් වී නැහැ. විශේෂයෙන් එහි ඇති හස්ති රූ කදිමට චිත්‍රණය කොට තිබෙනවා. මේ සූවිසි විවරණය දැක්වෙන සිතුවම් ඒවාද ඉතා අලංකාර ලෙස සිතුවම් කර තිබෙනවා. එක් පෙළක විවරණ 12ක් එන ලෙස පේලි දෙකකට සහ බිත්ති දෙකක ඒවා නිර්මාණය කරලා එක් බිත්තියක ඇති විවරණ රූවලට පහලින් රහතන් වහන්සේලාගේ රූ දකින්නට පුළුවන්. මෙම විහාරස්ථානය වළගම්බා රජතුමා විසින් දැනට අවුරුදු 2200කට පෙර ඉදිකරන ලද ඓතිහාසික විහාරස්ථානයක් වශයෙන් සඳහන් කිරීම පුළුවන්. ඒ වගේම මෙම විහාරස්ථානය හා සමානව විහාරස්ථාන රාශියක් තිබෙනවා. මාතලේ දම්බුල රජ මහ විහාරය, ඒ වගේම මාතලේ අලු විහාරය එක සමකාලීන විහාරස්ථාන හැටියට සඳහන් කිරීම පුළුවන්. මේ විහාරස්ථානයේ තිබෙනවා අපිට මහනුරුගේ අයිති චිත්‍ර, දඹදෙණි යුගයේ අයිති චිත්‍ර, ඒ වගේම අන්දාදපුර යුගයේ අයිති චිත්‍ර විහාරස්ථානයේ දක්න ලැබෙනවා. මෙම ඇඹිලි විහාරයේ ඉතිහාසය පිළිබඳ සඳහන් කිරීමේදී විහාරස්ථානයේ නම යෙදුණු ආකාරය ඇඹිල්ල ඇඹිල්ල කියලා කියන ඇඹුල කියන එක. එහෙම නැත්නම් හීල් දානේ.
රහතන් වහන්සේලා අලි විහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන අවස්ථාවේ මේ විහාරස්ථානයේ වැඩ සිටියා. ඉතින් ඒ වැඩ සිටි අවස්ථාවේ ඇඹුල්ල එහෙම නැත්නම් ඇඹිල ඇඹුල පසු කාලීන ඇඹිලෙලා තියෙනවා. රහතන් වහන්සේ දාන දුන්න නිසා ඇඹුල ඇඹිලෙලා තියෙනවා. පියස්සෙ ඇති විමානයේ වැඩ සිටින මෛත්‍රී බෝසතාණන්ගේ සිතුවම සඳහා ප්‍රධාන වශයෙන් කහ රතු වර්ණ යොදා තිබෙනවා. එම රුවට ඉහලින් අලංකාර මකර තොරණක් සහ චාමර සලන දේවරූ දෙකක් සිතුවම් කොට තිබෙනවා. ඒ වටා දර්ශනීය සැරසිලි මෝස්තර හා දේව රූප දකින්නට පුළුවන්. මෛත්‍රී බෝසතාණන්ගේ විමානය වටා නෙළුම් මල් මෝස්තර රටා චිත්‍රණය කර තිබෙනවා. එමෙන්ම පියස්ස හා පහළ බිත්තියේ ඇති සූවිසි විවරණ සිතුවම අතර අවකාශය ලියවැල් මෝස්තරෙන් අලංකාර කරලා මේ විහාරය තුල ඇති හිටිපිලිම වහන්සේලා ඒවාද පසුව පින්තාරු කර ඇති බව පෙනෙන්නට තිබෙනවා. පියස්ස නෙළුම් මල් වලින් සිතුවම් කර ඇති බව දකින්නට පුළුවන්. මේ හිඳිපිලිමය ඒට දකුණු පසින් පැරණි සිතුවමක් දකින්නට පුළුවන්. එය රහතන් වහන්සේ නමකගේ සිතුවමක්. හිඳිපිලිමේට වම්පසින් ප්‍රතිමා තුනක් පිහිටුවා තිබෙනවා. පිළිවෙලින් ඒවා විෂ්ණු නාත දෙවිවරුන්ගේ හා රජ හෝ ප්‍රභූරුවක් ලෙස හඳුනා ගන්නට පුළුවන්. මෙහි පැරණි සිතුවම් අතර නවීන සිතුවම්ද දකින්නට ලැබෙනවා. බොහෝ විට ඒවා පැරණි සිතුවම් විනාශ වී ගිය පසු ඒ අවකාශය සම්පූර්ණ කිරීමට ඇඳි සිතුවම් විය හැකි. මේ වෘෂභ කුංජර සිතුවමයි. හස්තියෙක්ගේ සහ ගවයෙක්ගේ රූ දෙකක් සඳහා එක හිසකින් නිරූපණය කිරීම වෘෂභ කුංජරය ලෙස හඳුන්වනවා. ඇඹිල්ල රජමහා විහාරය ගැන සඳහන් කිරීමේදී මෙයත් ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ වළගම්බ රාජ්‍ය සමය දක්වා දිව එනවා. ඒ ආශ්‍රිතව ඇති වූ කටාරම් සහිත ලෙනක් උපයෝගී කරගෙන මහනුවර රාජ්‍ය සමයේ මේ ස්ථානයේදී ලෙන් විහාරයක් ඉදි කළා තියෙනවා. මෙහි ඉතා සුවිශේෂී වූ චිත්‍ර මූර්ති දක්නට ලැබෙනවා. මේ ඇඹිල්ල රජමහා විහාර භූමියේ තිබෙන අපූරු පිහිටුමක්. මෙය හැඳින්වෙන්නේ ගල් උගුල නමින්. එසේ හැඳින්වෙන්නේ උගුලක් ලෙසට ස්වභාවිකව සැකසී ඇති පාෂාණ කුට්ටි නිසා. ඔබට දැන් දැනෙනවද කන්ද උඩරට මාතලේ ප්‍රදේශය කොතරම් නම් වැදගත්ද කියලා? රාජ පරම්පරා කිහිපයකම ඉතිහාසය දරාගෙන සිටින මේ මාතලේ සැබවින්ම ඉතිහාසය ගැන සොයා යන්නන්ට තෝතැන්නක්. අපට එක් දිනකින් සති කිහිපයකින් මේ පිළිබඳ තොරතුරු හොයලා අවසන් කරන්නට බැහැ. ඒ නිසාම අප තව තවත් මේ ගැන විමර්ශනය කරමු. ඔව්, අතීත උරුමයන් සොයා යන විමර්ශනාත්මක ගවේෂණය සඳකඩ.